පසුගිය කාලයේ පුරාවටම ලාෆ් ගෑස් සමාගම වෙළඳපළ තුළ ගෑස් හිඟයක් ඇති කරමින් වෙළඳපළට ගෑස් නිකුත් කළේ නැත්තේ මිල වැඩි කිරීමක් සිදු කිරීමේ අවශ්‍යතාවයට බව බොහෝ පාර්ශ්ව පැවසුවා. ඒ අනුව ලාෆ් ගෑස් සමාගම ESC මිල ගණන් සංශෝධනය කරමින් වෙළඳපළට යලිත් ගෑස් නිකුත් කිරීමට පියවර ගත්තා. කෙසේ නමුත් වෙළඳපළට ලාෆ් ගෑස් නිකුත් කිරීමට සමාගම පියවර ගත් බව පැවසුවත් තවමත් රට පුරා ලාෆ් ගෑස් හිඟයක් ඇති බව දක්නට ලැබුණා. ඇතැම් ප්‍රදේශවල තවමත් ලාෆ් ගෑස් අලෙවිසල් මෙලෙස වසා දමා තිබුණා. ලිට්‍රෝ ගෑස් හිඟයේත් වෙනසක් නැහැ. ලිට්‍රෝ සමාගම දෛනිකව ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ගෑස් නිකුත් කරන බව පැවසුවත් තවමත් රට පුරා ජනතාව ගෑස් ලබා ගැනීමට දිගු පෝලිම්වල සිටිනු අදත් දක්නට ලැබුණා. දේ හතරම ආරිදම් මෙතන දැන් දවස් 3ක් ඉඳන් හෝටලේ වහලා අදවත් ඉතින් අරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපොච්චි දෙනවයි කිව්ව ආශ්චර්ය දැන් ගෙනත් දිලා තියෙනවා බාප්පොච්චි. දැන් ඉතින් බාප්පොච්චි කියනවායි කිව්ව සෞභාග්‍ය දැක්ම ලොරිය පටවන එනකම් මම පෙරේද උදේ ඉඳලා කඩේ වහලා දැන් ඇවිල්ලා ඉන්නවා. අතත් එයිද කියලා විශ්වාසයක් නැහැ. හැබැයි බාප්පොච්චි කියන බවත් විශ්වාසයක් නැහැ. මුන් එකෙක්වත් විශ්වාස නැහැ අපිට දැන්. මුන් එළවන්න තමයි තියෙන්නේ. කිසිම ජනතාවගේ දුක දැනෙන්නේ නැති ජනාධිපති කෙනෙක් එන්නේ එයාටත් පොලිමේ ඉඳලා බලන්න කියන්න මේ දුක කොහොමද කියලා හිතා ගන්න බෑ අප්පා මොකද මේ අපේ රටට උනේ කියන එක බොරුකාරයොන්ට ඡන්දෙ දීලා පත් කරලා මුන් බොරුවෙන්ම ජීවත් වෙන්නේ තාත්තා ඉතින් ගන්න දෙයක් නැහැ අපිව ඡන්දෙ දීලා අපිව දුක් කිනිනවද ඇත්තටම දුකයි ඡන්දෙ දීුවේ කියන්නේ අපි බලාපොරොත්තුනේ මේ රටට මෙහෙම වෙන්න නෙවෙයි හොඳට මිනිසුන්ට ජීවත් වෙන සතුටෙන් ඉන්න කියලා අන්තිමට වෙලා දෙන ගෑස් නැ ලයිට් නැ වතුරත් නැ මොකක්වත් නැ පිටගනත් ඉන්න නැති වෙන තව ටිකක් යනකොට මුතු වැටේ කෑවා ඉතින් මේ තත්ත්වෙට ගෙනාවේ මුන් කවදාද නැහැනේ මෙන ආණ්ඩුවක් මේවා ආවේ නැහැනේ ඉවරයි ලංකාව ඉවරයි ඉතින් ආයෙත් ඉතියෝපියාව තමයි මේක මුතුම දැපක් කියලා වැඩක් නැහැ සැපනම් සැප කනේ කන් දෙකෙන් වැක්කිරෙන අවුරුදු 64 මේ පොලිමක ඉන්නවා ඇතැම් ලිට්‍රෝ ගෑස් අලෙවිසල් වසා දමා තිබුණේ මෙලෙසින්. ලිට්‍රෝ සමාගම දෛනිකව ලක්ෂයක් ලක්ෂ එකහමාරක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කළත් ඒවා තවමත් ජනතාවට ගන්න වෙළඳපළට එන්නේ නැත්තේ ඇයි කියලා අපිට තියෙන්නේ ලොකු ප්‍රශ්නයක්. ලිට්‍රෝ සමාගමත් මේ හදන්නේ වෙළඳපළේ ගෑස් හිඟයක් ඇති කරලා මිල වැඩි කිරීමකට වත් යන්නද මේ රටේ ජනතාව මේ දිනවල වැඩිපුර අහන ප්‍රශ්නයයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.